කොහොමද හැමෝටම සාදරයෙන් පිළිගන්නවා එස්එල් කැක්ස් යුටියුබ් නාලිකාවට අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ පූසන් ගැන ඔයා දැනම් හිටියේ නැති කරුණු 10ක් පිළිබඳව ගෙන එන වීඩියෝ එකේ පළවෙනි කොටස එක්ක ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනට යමු අද වීඩියෝ එකට අංක 1 බලලුන්ට පැනිරස රස විඳින්න බැහැ ඉතින් බලලුන්ට පැනිරස රස විඳින්න බැහැ කියලා ඔයා දන්නවද? අපි වගේ නෙමේ බලලුන්ට මිහිරි දේවල් රස විඳින්න රස ප්‍රතිග්‍රහක නැහැ. ඔයා රස අතුරුපසක් සුරතලත් සමග බෙදාගෙන කෑවත් ඔයාගේ පූසට ඒක නිකන්ම නිකන් කෑම එකක් විතරයි. අංක 2. බලලුන්ට අද්විතීය ඇවිදීමේ රටාවක් තියෙනවා. බලලුන් ඇවිදින්නේ අමුතුම විදියකට කියලා කිව්වොත් ඔයාට ඒක හිතාගන්න පුළුවන්ද? ඔවුන් ඇවිදින්නේ තම ශරීරයේ එක් පැත්තක ඉදිරිපස සහ පසුපස පාද එකට ගෙන යමින් සහ අනිත් පැත්තෙන් කකුල් දෙක එකට ගෙන යමින්. ඔබ හොඳින් බලන් හිටියොත් ඔබට දැකගන්න පුළුවන් වේවි මේක ඇත්ත කියලා. ඔයා දන්නවද ඔටුවන් සහ ජිරාෆ්ලා ඇවිදින්නෙත් මේ විදියට කියලා. අංක 3. බලලු ඔවුන්ගේ උඩු රැළ මැනීමට යොදා ගන්නවා. බලලුන්ගේ රැළ ගස් ඇත්තටම ප්‍රදර්ශනයට තියෙන ඒව පමණක් නෙමෙයි. ඔවුන්ට විවරයන් හා අවකාශයේ පළල මැන ගැනීමට ඔවුන් මෙම රැළ භාවිතා කරනවා. මේ රැළ ඔවුන්ට තද ස්ථානයකට ගැලපෙනවද කියලා තීරණය කරන්නත් උපකාරී වෙනවා. ඉතින් මේ කරුණ ඔයාලා කලින් දැනන් හිටියද අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. අංක 4. බලලු ඔවුන්ගේ ජීවිත කාලයෙන් 70% පමණ නිදා ගන්නවා. මේ සුරතලෙක් ඉන්න ඔයා දන්නවා මූන් දවසට ඉතා දිගු වේලාවක් නිදා ගන්නවා කියලා. සමහර විට ඒ නිින්ද දවසකට පැය 16ක් හෝ ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. අංක 5. බලලුන්ට ඇදහිය නොහැකි තරම් උස පනින්න පුළුවන්. ඔබ දන්නවාද බලලෙකුට එක පිම්මකින් තම සිරුරේ දිග මෙන් 6 ගුණයක් දක්වා පනින්න පුළුවන් කියලා. ඉතින් එහෙම ගත්තම ඔයාගේ ගෙදර උසම තැන්වලට පූස ගමන් කිරීම ඇත්තටම පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඉතින් අපි කතා කරා ඔබ පූසන් පිළිබඳව දැනන් නොහිටිය කරුණු 5ක් පිළිබඳව සමහර කරුණු කලින් ඉදන්ම ඔයා දැනගෙන හිටපුවත් ඇති. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිත් කරුණු 5 ගැන කතා කරමු. ඒ වීඩියෝ එකත් අරන් ඉක්මනට එන්නම්. මේ වීඩියෝ එකෙන් දැනුමක් ගත්තනම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ වටිනා අදහසක් අපිත් එක්ක බෙදාගන්න. ගිහින් එන්නම් ඉක්මනට හමුවෙමු.